Super Shoppers! Weekdays wala flat 25% off essentials and household products wala ta. Let's go, Apico Super Center! මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබුණු උත්සවයකට එම විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වන මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ සහභාගී වුණා. මහ බැංකුව අධිපතිවරයා මට කියන එක දෙයක් අපි ඉන්නේ තාම අමාරු කාලේ. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්න එක පහසු නැහැ. යම්සි අමාරු තීරණ ගන්න එක. වෛර ජනප්‍රිය තීරණ නොවේ. ඒතර ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම යම්සි කොටසකට ඒකෙන් හානි යම්සි පීඩාවක් විඳිනවා. ඒ පීඩාව තුලින් යම්සි ආකාරයක දෝෂාරෝපණ ඒ තීරණ ගන්නට තෙන්න පුළුවන්. නමුත් මොනතරම් දෝෂාරෝපණ ආවත් තමන් ගන්න තීරණය නිවැරදි නම් ඒක නම් කර යුතු හරිදේ. මං හිතන්නේ සුදුස්සෙක් සහ දැනුම තියෙන කෙනෙක් නම් ඒ වට නොනැමි හරිදේ කිරීමේ හැකියාව සහ පන්නරය තියෙන්න ඕනේ. මේ අතර අර්බුදයේ අයවැය හා අනාගතය යන මෙන් ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ලලිත සිරිකුණරුවන් මහතා මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ තියෙන්නේ ලංකාව ගත්ත සමස්ත සෛරී බැඳුම් කර ප්‍රමාණය ඔක්කොම ඩොලර් බිලියන 17ක් ණය ගහලා දිනවා සෛරී බැඳුම් කර. ඒ 17න් 12ක් අරන් තියෙන්නේ යහපාලනේ 70%. 2019 එක අවුරුද්දට විතරක් ඩොලර් බිලියන 4.4. ඒ 4.4 2014 දක්වා ගහපු සමස්ත ණයට කිට්ටුයි. 2019 කියන්නේ කෝටාභය රාජපක්ෂ නෙමෙයි. මෙන්න රටට වෙච්ච හැටි. ලංකාව 1950 ඉඳලා විදේශ ණය වෙච්ච හැටි ඔය තියෙන්නේ. 1970-78 අතර වැඩි වෙන්නේ නැහැ. 78 ඉඳලා මේ සන්තතිකව ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න ආයි පටන් ගන්නවා 2006-07-09-10 මේක නගිනවා අර සිරිපාදේ කන්දේ මූලික ටික නගිනවා වගේ. ඒක ඉතින් යුද්ධකීම් අර කිව්වා වගේ. හැබැයි 10 ඉඳලා මේ නගින සිරි මහගිරිදමේ මේ මහගිරිදමේ තමයි අධිවේගී මාර්ග. ටෙන්ඩර් නැති ගනුදෙනු වලට ගිහිල්ලා කරගත් හරිය තමයි මේ තියෙන්නේ. පළවෙනි වතාවට ණයකන්ද පල්ලෙහාට ගිය අවුරුද්ද 2020. ඒ මිනිහව තමයි ගහලා පන්න ගත්තේ. ඕක අඩුුනේ කොහොමද කියලා මම කියන්න දන්නේ නැහැ. සෙන්ට්‍රල් බැංකෙන් අහගන්න ඕනේ. දැන් මොකද කියන්නේ? IMF එකෙන් හම්බෙන්නේ කීයද? 2.9 බිලියන් ලු. අවුරුදු 4කට. ඕකේ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔය කරන්නේ ඒක නෙමෙයි මාතුරුනි ගියා ගන්න මම කිව්වා කියලා දැන්. IMF එකේ සීල් එක ගැහුවම මොකද වෙන්නේ? ආයි ජාත්‍යන්තර වෙළඳපොලේ ණය ගන්න පුළුවන් වෙනවා. එහෙම නෙමෙයි නං. මේ අයවැයේ පේන්න ඕන අපිට දිශා නැතියක් ආනයන අඩු කරන ඉතුරු කරන දිශානතිය. මේ අතර නිදහස ජනතා සභාව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවේදීද අයවැය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජනාධිපතිතුමා එතුමා පැහැදිලිව කියනවා මම බලන්නේ ගොඩනැගිලි දිහා නෙමෙයි මම බලන්නේ මුදල් දිහා. කොහොමද මුදල් හොයන්නේ? හොයන්න පුළුවන් ඕන එකක් විකුණනවා. ඒක තමයි මේ අයවැය ලේඛනයේ කියන්නේ. කිසිම කෙනෙක් කියලා නැහැ රටට ලාභදායක රජයට ලාභදායක ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක විකුණන්න කියලා කවුරුවත් කියලා නැහැ. SLT එක විකුණන්න කියලා කිසි කෙනෙක් කියලා නැහැ. මොකද්ද ටෙලිකොම් එකේ තත්ත්වය? 2021 රෙවෙනියු එක බිලියන 76යි. දැන් මේ ප්‍රොෆිට් මේකින් එන්ටර්ප්‍රයිසස් හදිස්සිය විකුණන්න ඕන ඇයි කියන එක ප්‍රශ්නය. අර වයසක ඇමතිවරු නැගිටලා මේක අනුමත කරනවා දැක්කහම මට දුක හිතෙනවා. මං කියන්නේ අයවැය පරද්දන්න නෙමෙයි. මේ යෝජනා දෙක වෙනස් කරන්න, සංශෝධනය කරන්න.